එදා උදේ 11 මාට පක්ෂනායක රැස්වීම තිබ්බා. කතානායකතුමා අපගේ ආරක්ෂාව තහවුරු කිරීම තරයේ ප්‍රතික්ෂේප කර. අපේ ආරක්ෂාව තහවුරු කිරීම තරයේ ප්‍රතික්ෂේප කර. වගකිය යුතු කතානායකවරේ කළ යුතු කාර්යයද කතානායකතුමා කරේ. එවැන් ඒ අවස්ථාවේ වුවත් අපිට කිව්වනම් අපේ වගකීම අපි ඉටු කරන මේ කතානායකවරයාගේ වගකීම ඉටු කරනවා ආරක්ෂාව සපයන්න කටයුතු කරනවා කිව්වනම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ අපි ඉවත් වෙනවා. හැබැයි කතානායකතුමා අපේ ජීවිතයේ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගකීම ගත්තේ නෑ. එතුමා මහ විශාල පොලිස් බලවැණියක් එක්ක ආවා. පොලිස් බලවැණියක් එක්ක ඇවිල්ලා මුල්ලක ඉඳලා සම්මත වුණා කියලා සලකලා එදත් යෝජනාව බල යෝජනාව සැලසුම් කළා. සුමන්දිරන් මන්ත්‍රීතුමා ඒක කියෙව්වද කියලාත් අහනවා. මාධ්‍ය ප්‍රචාරය වුණා. මාධ්‍ය ප්‍රචාරය වුණා. ඊළඟට යෝජනාව අපිට දීලා නැහැ. යෝජනාව ඉදිරිපත් වීම දන්නේ නැහැ. යෝජනාව සම්මත වීම සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. ඒ සම්මත වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මේ කිසිම දෙයක් නැතුව කරූ ජයසූරිය මැතිතුමාට ඕන ආකාරයට කටයුතු කරනවා. ඒකින්ද අපි නැවතත් කියන්න කැමති කරූ ජයසූරිය මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා දීපු පොරොන්දුව පිළිඅරගෙන ඇති ඊළඟ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීම. හැබැයි ඒක සිදුවිය යුත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වුණාට පස්සේ. එහෙම නැතුව දැන් ඉඳලා කරූ ජයසූරිය මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමේ උවමනාවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරක්ෂා කිරීම සුදුසු නැහැ. එහින්ද මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඇති වෙච්ච තත්ත්වය අපි පිළිගන්නවා කිසිදු ආකාරයක ඇති නොවිය යුතු තත්ත්වයක්. ජනතාව ඒ සම්බන්ධයෙන් කලකිරීමක ඉන්නවා, ව්‍යාකූල භාවයකට ගිහිල්ලා තියෙනවා. ඒ සියල්ල අපි පිළිගන්නවා. ඒ සම්බන්ධයෙන් අපිත් කනගාටු වෙනවා. හැබැයි අපිට අද ඇති වෙලා තියෙන තත්ත්වය තමයි සාධාරණත්වයේ ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද මේ කතානායකතුමාගෙන් ලබා ගන්නෙ?